හරි ChamiViews සමග එකතු වෙනවා කියලා දැනගන්න තමයි සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ ඉතලයින් මගේ C tutorial series එකේ 26 වෙනි වීඩියෝ එකත් එක්ක අද මම කතා කරන්න හදන්නේ මොකද්ද මේ structure කියන්නේ කියලා. හරි. ඔයාලට මතකයි අපි දැන් array ගැන කතා කරා. අපි array එක හැදුවේ කොහොමද? integer මේ number කියලා දාලා එකට size එකක් දීලා මේවා array එකක් හදාගත්තා. ඒතකොට array එකක් හැදුවම මොකද වෙන්නේ? අපිට මේ නම්බර් කියන array එකට දාගන්න පුළුවන් integer කියන්නේ විතරයි. අපිට වෙන මොකුත් වගේම මේකට දාගන්න බෑ. එතකොට මේක ටිකක් අවාසි ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් කරනකොට. ඒක නිසා අලුත් සංකල්පයක් එනවා structures කියන එක. ඒතකොට structures පාවිච්චි කරන එකේ වාසිය තමයි අපිට structure එකක් හදාගත්තාට පස්සේ structure එක ඇතුලේ integer, char, float, double වගේ ඕන තරම් variable අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ඇති. හරි. ඔක තමයි ප්‍රධාන වාසිය structures සහ arrays අතර. ඒතකොට structure එන්න හේතුව ඕකම තමයි. හරි. ඊළඟට අපි බලමු දැන් structure එක හදන්නේ කොහොමද කියලා. අපිට structure එක හදාගන්න පුළුවන් මේ main function එක ඇතුලේ. එහෙම නැත්නම් මේ function එකෙන් උඩ හදා ගන්නත් පුළුවන්. එතකොට අපි මේ function එකෙන් උඩ හදන ඒවාට කියනවා globally හදනවා කියලා. මේවට කියනවා local කියලා. හරි. කොහොමද ඉස්සරහට කරන්න තියෙන මම ඔයාලට local variable සහ global variable. එතකොට ඒක තව පැහැදිලි වෙයි මොකද්ද කියලා. එතකොට මේවට හදන ඒවාට කියලා අපි කියන්නේ global කියලා. එතකොට මම globally හැදුවොත් වෙන්නේ අපිට ඕනම function එකකින් මේක access කරන්න පුළුවන්. ඊට පස්සේ මේ function එක ඇතුළේ හැදුවොත් ඒක locally වෙනවා. එතකොට අපිට ඒක access කරන්න පුළුවන්. ඒ function එක ඇතුළේ ඉඳන් විතරයි. හරි. මං ඔන්න දැන් structure එක හදන්න ගන්න. මුලින්ම මෙහෙම struct කියලා දාගත්තා. ඊට පස්සේ ඒකට නමක් දෙන්න ඕන. හරි. ඊතෝ මම මෙතනින් හදන්නේ අපි ආකෘතියක් හදන්න ළමයට. ඒතර structure එකක් කියන්නේ ආකෘතියක් නේ. එතකොට ළමයේ පන්තියක ළමයි 30ක් විතර ඉන්නවා. ඒ ළමයේ එක ළමයෙක්ගේ ආකෘතියක් තමයි හදන්නේ. හරි. එතකොට මම එයාගේ දෙන්නා ස්ටුඩන්ට් කියලා ඒ ආකෘතිය නම දෙන්නා ස්ටුඩන්ට් කියලා. හරි. බලන්න ඔන්න struct එකක් හදුවා. එතකොට වෙන්නේ මොකද්ද? මෙහෙම සංකලන දාලා semicolon එක දාන්න ඕන අනිවාර්යයෙන්. ඒක තමයි ප්‍රධානම දේ struct එකක් හදුවට පස්සේ. හරි. මම කියන්නේ මේක variable අපිට ඕනතරම් වේරියබල් ටයිප් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම වේරියබල් වන් තරම් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේව ඉන්ටිජර් නම්බර් කියලාම වේරියබල් එකක් හැදුවා. එතකොට මට මේ ස්ටුඩන්ට් ගේ නම්බර් එක තියාගන්න ඕන. මම ඔන්න ස්ටුඩන්ට් ගේ නම්බර් එක තියාගන්න වේරියබල් එකක් හැදුවා. ඊට පස්සේ එයාගේ නම තියාගන්න මම හදන්න පොයින්ටර් ටයිප් වේරියබල් එකක් නේම් කියලා. පොයින්ටර්ස් මම කලින් කතා කරලා තියෙන එක නිසා මම පොයින්ටර් වේරියබල් එක හදාගත්තා. නේම් එක තියාගන්න. මොකද මේක දාන්න අපි string වලු නිසා. ඒ වගේම මම integer වලින් marks කියලා variable එකක් හදා ගන්න. හරි. ඔන්න මේ සැකිල්ලක් හදලා තියෙන මගේ student කෙනෙක්ගේ එයාට තියෙන number එකක්, ඒ වගේ නමක් තියෙනවා. ඒ වගේම ලකුණු තියෙනවා. හරි. ඊට පස්සේ මම main function එකේ ඉඳන් මේක access කරන්න හදා. එතකොට කරන්නේ දැන් මේක සැකිල්ලක් කියලා මං කිව්වනේ. එතකොට මම ඒ දැන් අපි එක ස්ටුඩන්ට් කෙනෙක් ගමු S1 කියලා. ඒ S1 කියන ස්ටුඩන්ට් තමයි මම දැන් අගෙන් ටික දාන්න හදන්නේ. එතකොට මේ සැකිල්ලෙන් S1 කියලා සැකිල්ලක් මම හදලා ගන්නවා. මේ මම හදන්නේ එක struct student. එතකොට මේ student කියන එකෙන් මට එක සැකිල්ලක් හදලා ගත්ත ඕනේ S1 කියලා. හරි. ඒ කියන්නේ දැන් ඔන්න එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ ආකෘතියක් හදලා ඉවරයි. හරි. එයාට දැන් අගයන් දාන්න තියෙනවා. ඒතර අගයන් දාන්න මෙහෙමයි. S1. ඒතර මෙතන පෙන්නනවා අගයන්. දැන් එයාට නම්බර් එකක් තියෙනවනේ. ඕන නම්බර් එක මම දෙන්නා එක කියලා. හරි. ඊළඟට S1. name එකක් තියෙනවනේ. ඒක දෙන්නා කමල් කියලා. ඊට පස්සේ S1 dot marks තියෙනවා. ඒක දෙන්න 75 කියලා. ඔය විදිහට අපිට
මේක තියෙන variable ටික ඔක්කොම මෙහෙම access කරගන්න පුළුවන්. මේක අපි variable එකක් හදුවාගේ තමයි integer x වගේ තමයි. හරි පටලවා ගන්න. ඊට පස්සේ බලමු මේ again ටික ඇත්තටම මේකේ තියෙනවද කියලා printf එකක් දාන්න. මුලින්ම number print කරගන්න. මට මොකද print වෙනවද number. ඒතර s1. number. s1 ගේ number එක. ඊළඟට එයාගේ name එක. name සමානයි string එකක represent this name. මොන නේද? s1. අනිවාර්යෙන් මේ dot එකේ තමයි මේක ගන්න. ඒ වගේම marks එකක් මම දාගන්න. මෙහෙම marks percentage s1 dot marks. හරි මම මේවා new line වලට යවන්න. හරි දැන් බලන්න run කළා. බලන්න number එක එක name Kamal marks 75යි කියලා ඇවිල්ලා තියෙනවා. හරි දැන් බලන්න මම ඔන්න එක student කෙනෙක් හදාගත්තනේ. ඒ වගේම මෙහෙම තව student කෙනෙක් හදාගන්න පුළුවන් S2 කියලා. ඒතර මට S2 ටත් මම එයාට නමක් විතරක් දෙන්න. ඔයාලා මේ තනියෙන් කරන්න ඒක ටික. name එක මම දෙන්න සමන් කියලා. ඔන්න එයාට දුන්න. ඊළඟට මම එකක් print කරලා බලන්න මෙතන. S2 name කියලා. එතකොට S2.name. අපිට වෙන සැකේ දැන් ආකෘති හදලා ඉවරයි. ඒ ආකෘති වලින් එක එක හදා ගන්න තියෙනවා. S1 S2 වගේ හැමතිම වانے හදා ගන්න පුළුවන්. ළමයි 30 දෙනාට මෙහෙම එකක් හදාගත්තා. ඒකට අගයන් ටික දාගෙන යන තියෙන්නේ. එතකොට හැම එකම integer number. එහෙම හැම එකක්ම ලියලියා ඉන්න ඕනේ නැහැ. හරි. දැන් මේක run කළා බලන්න. මම new line එකට ආවල් ගන්නම්මා. S2 name සමාන සමාන කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඔක තමයි structures වල මූලිකම දෙයක්. ඔය කතා කරේද? මේ ගොඩක් එදීම් තියෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මම හිතනවා ඔයාලා මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නති කියලා. මේකේ ඔයාලා තව මෙහෙම S1 S2 S3 එහෙම දාලා දැන් මම මෙතන නම විතරක් දාන්න ඉතුරු ටිකක් දාලා print කරලා practice වෙන්න. ඊළඟ වීඩියෝ එකේදී මම මේකේ තව අලුත් දේවල් ටිකක් කියලා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.